27 අර්ථයේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා මට 27 ප්‍රශ්නෙට පෙර ජාතික වශයෙන් වැදගත් කරුණක් පිළිබඳව කතා කරන්නට අවස්ථාව ලබා දීම ගැන මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ මොහොතේ සිදුවෙන බරපතල ඛේදවාචකයක් ගැන මම හෙළිදරව් කරන්නට කැමැති අපේ රටේ ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් 3ක පල්ලේකැලේ ක්‍රීඩාංගණය දමුල්ල ක්‍රීඩාංගණය කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය එකට ඇනුම් කළා තිබෙනවා ගරු කතානායකතුමනි අඩි 60යි 30 LED screens 3ක් මේ LED screens 3 ටෙන්ඩර් එක ඕපන් කරලා තිබෙන්නේ 2023 ජූලි මාසේ 14 වෙනිදා. හැබැයි 14 වෙනිදා ටෙන්ඩර් එක ඕපන් කරන්න ඉස්සෙල්ලා 13 වෙනිදාම යවලා තියෙනවා සල්ලි වලින් කොටසක්. ඩොලර් 29,000. රේගුවේ නිලධාරීන් රේට් කරනවා මේ මොහොතේ. මේ ක්‍රීඩාංගන තුනේ හදපු LED screens. මොකද්ද දන්නවද කාරණාව? මේ ඔක්කොටම අය කරලා තියෙන්නේ 165යි බදු. හැබැයි 165ක් බදු අය කරලා තියෙන්නේ ඩොලර් 29,000 කේන්ද්‍ර කරගෙන අන්ඩර් ඉන්වොයිස් කරලා තිබෙන්නේ. નિયમિત ગાණට වැඩිය අඩුවෙන් දාලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ LED screens තුනට අඩුම ගානේ වැය වෙන අඩුම ගාන ඩොලර් 150,000. මේ ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් මේ වෙනකොටම ශ්‍රී ලංකා රේගෝ විමර්ශනයක් පවත්වාගෙන යනවා. ඒ විමර්ශනයේ අවසානයේ උන්නේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි. මෙන්න ඡායාරූප වැරදි විදියට අන්ඩර් ඉන්වොයිස් කරලා ගෙනාපු ආයතන මෙන්න උත්සාහයක් දරනවා LED screens ගලවගෙන යන්න. ඔව් එතුමා කියන කාරණාව ඇත්ත. කස්ටම් එක රේට් කරනවා මෙන්න පින්තූර. මෙන්න හොරකමේ පින්තූර. දැන් මේක ගලවගෙන යන්න හදනවා. දැන් ගරු කතානායකතුමනි 27-2 යටතේ අහන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙනවා. නමුත් අලුත් පූර්වාදර්ශයක් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා ගරු කතානායකතුමනි 27-2 ඉදිරිපත් කරලා ඒ දෙන අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන තවත් කරුණු රාශියක් මතු කරනවා. එතකොට ගරු කතානායකතුමනි මේක මං හිතන්නේ අපේ ස්ථාවර නියෝග අනුවත් ඊට පටහැනිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබතුමා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා 27-2 යටතේ නම් ඒ 27-2 යටතේ ඉදිරිපත් කරන ස්ථාවර නියෝග සංශෝධනය කරන්න අපි කටයුතු කරන්න. එතකොට අපි පිළිතුරු ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති අහිමි කරමින් වර්තමාන රජය පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්පූර්ණයෙන්ම කල් දමා තිබෙනවා. එසේම ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ඡන්ද විමසීම 2025 වසර දක්වා කල් දමන බව පසුගිය දවසකදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ගරු කතානායකතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලයක් නැහැ මැතිවරණ කල් දාන්න. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දිනය පිළිබඳව අවසන් වරට ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ කවදා? ඒ අනුව පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ කවදා? පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට කල් දමා ඇත්තේ කුමන හේතුවක් නිසා? පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණු බොහෝ රාජ්‍ය සේවකින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන අපි අවස්ථාවන් ගණනාවකදී උපදේශක කාරක සභාවලට ගිහිල්ලා ඉල්ලීම් කරා. තවම අග්‍රාමාත්‍යවරයා විශේෂ බාර ඇමතිවරයා හැටියට සහ ඔහුගේ ඇමතිවරුන්ට බැරි වෙලා තිබෙනවා නිශ්චිත විසඳුමක් මේ රාජ්‍ය සේවයේ නිරතව සිටපු අපේක්ෂකින්ට ලබා දෙන්න. අදටත් ඒ විසඳුම නැහැ. ගරු කතානායකතුමනි මේ 27-2 යටතේ ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්ද කියලා එතුමා. දෙකක් ඇහුවද කියලා. ගරු කතානායකතුමනි ඒකට උත්තරයක් දුන්නොත් හොඳයි. මොකද එතුමා ඉස්සෙල්ලා ක්‍රිකට් සම්බන්ධව තමයි ඇහුවේ. 27-2 ස්ථාවර නියෝගය යටතේ එතුමාට වරප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම අනිත් පක්ෂ නායකයන්ට වරප්‍රසාදයක් තියෙනවා. ඒකට කල් දෙනවා හෝ කල් නැතුව හරි සාමාන්‍යයෙන් අමාත්‍යවරයාට දැනුම් දීලා හරි මේ ප්‍රශ්න අහනවා. ඔබතුමා අලුත් ස්ථාවර නියෝගයක් ඇති කර තිබෙනවද නැත්ද? මේ පාර්ලිමේන්තුව මෙහෙම වැඩ කරන්න බෑ. හදිසියෙම අහන්න තියෙනවා නම් ගිනි ගැනීමක් හරි මොනවා හදිසි තත්ත්වයක්. ඒක ඕන වෙලාවක විපක්ෂ නායකතුමාට හදිසි ආතයගේ වැල් වලට අරන් කියවන්නේ නැතුව. අපිට කල් දීපු ප්‍රශ්නෙට වඩා 27-2 යටතේ ඔබතුමා අහලා තියෙන මේ 27-2 අතිරේකව මොනවා හරි 27-2ක් පිළි අරගෙන තියෙනවා. මං අහන්නේ 27-2ක් පිළි අරගෙන තියෙනවද 27-2ක්? වෙන ප්‍රශ්නයක් නෙමෙයි මං අහන්නේ. මගේ එකට සවන් දෙන්න. ආරි මම අහපු එකට ඔබතුමා තීරණය දෙන්න. සවන් දීලා මුත්‍රා. රටේලේ ඔක්කොම අහන්න බෑනේ. නායකතුමා. අපි 27-2 යටතේ ඔබතුමා පිළි අරගෙන තියෙනවද නැද්ද? පාර්ලිමේන්ත කියන්න අපිට එක්ක ලේකම් පාගෙන් අහන්න ලේකම් මම පාර්ලිමේන්තුවේ මේ එකක් ලැබිලා තියෙනවද 27-2? මොකද මේ විදියට පාර්ලිමේන්තුව ගිනියන්න ගියොත් අපිටත් ඉන්නවා 110ක්. අපිටත් 110ක් ඉන්නවා අපි ප්‍රශ්න අහන්න හිටියොත්. පාර්ලිමේන්තු ප්‍රශ්නය. පාර්ලිමේන්තු ප්‍රශ්න පහකට සීමා කරලා තියෙනවා ඔබතුමා මේ කාලේ. පාර්ලිමේන්තු ප්‍රශ්න පහකට සීමා කරලා තියෙනවා ඔබතුමා මන්ත්‍රීවරුන්ට. මන්ත්‍රීවරුන්ට ඔබතුමා හිතුවක්කාර ලෙස මේ විදිහේ නගන වැඩවලට ඉඩ දෙන්න එපා. පාර්ලිමේන්තුව වීලුවක් කරන්න එපා. ඔබතුමාට බල කරනවා. ඔබතුමාට බල කරනවා අත්‍යවශ්‍ය නියෝග උල්ලංඝනය කරන්න. ඒකයි මෙතන වෙන්නේ. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව ඕස්කින් මේ කවුල් ඇන්ඩ් ශබ්ද ඒ කන්වෙන්ෂන් එක ඒ කස්ටම් එක ඒ සම්ප්‍රදාය ඒ පොත් කියවුව අය හොඳට දන්නවා. ඒ පොත් කියවපු ඒ පොත් කියවන්න පුළුවන්.
පුළුවන් අය අකුරු කියවන්න පුළුවන් අය එයාට තේරෙනවා ඇස්කින් මේකේ කවුලෙන් ශබ්දර එකේ ඉතාමත්ම පැහැදිලිව විපක්ෂ නායකවරයාට ප්‍රශ්නයක් ඇසීමේ ප්‍රමුඛතාවය පිළිබඳව ඇස්කින් මේකේ හොඳට පැහැදිලි කරලා තිබෙනවා මම ඒක හෙන්සත්ගත කරනවා මම නරක ප්‍රශ්න දෙකක් ඇහුවා එක ප්‍රශ්නේ තමයි ක්‍රිකට් දූෂණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දූෂණය ගැන අනිත් එක තමයි මැතිවරණය කල් දාපු එක ගැන බොහොම නරක ප්‍රශ්න මම ඇහුවා නරකල නිස්සද්ද වෙන්න උත්තර දෙන්න බැරි ප්‍රශ්න මම අහලා තියෙන්නේ ඔව් මොන විහිළුවක්ද රජමතුමා දැන් අපි සති දෙකකට වඩා වැඩි කාලයක් ගරු කතානායකතුමනි මේ අයවැය ලේඛනය පිළිබඳ විවාදයකට සූදානමින් ඉන්නවා හැබැයි ගරු කතානායකතුමනි හැම දවසකම අපි අයවැය ලේඛනය ගැන කතා කරන්නේ නැතුව මේ සංකීර්ණ ආර්ථික ගැටලුව පිළිබඳ කතා කරන්නේ නැතුව අනික හැමදේම කතා කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි මේ වෙනකොට මිනිත්තු 606ක් ඔබතුමාගෙන් අරගෙන තියෙනවා මූලික වැඩ කටයුතු පටන් ගන්න ගරු කතානායකතුමනි මිනිත්තු 606ක් පරක්කු වෙලා පටන් අරගෙන තියෙනවා විචනායකතුමාට ලබා දීලා තියෙන විශේෂ වරප්‍රසාදය එතුමා අවභාවිතා කළයි කියලා තමයි මටත් හැඟෙන්නේ එතුමා ඒ తත්වයේ අපි වලක්වන්න කටයුතු කරමු අපි වලක්වන්න කටයුතු කරමු ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ස්ථාවර නියෝග සංශෝධනය අපි නුදුරේම පටන් ගන්නවා මම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කස්ටම්ස් එකේ අන්ඩර් ඉන්වොයිස් කරලා රාජ්‍ය ආදායමට එකතු වේ යුතු මුදල් හොර ඉන්වොයිසින් හරහා අහිමි වීම තුල ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හොරයක් පෙන්නලා දෙනකොට මන් දන්නේ ඇයි මේ ඒකමතිකව මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා මුදල් ලබන්නේ නැතන්නේ ඉතින් මම කතා කළේ රාජ්‍ය ආදායම ගැන මම මේක මතු කරේයි මේ අන්ඩර් ඉන්වොයිස් කරලා ගෙනාපු LED ස්ක්‍රීන් මේ ගලවගෙන යන්න හදනවා ඒකයි මම මතු කරේ මේ ගලවගෙන යන්න හදනවා ඒකට එතකොට රාජ්‍ය ආදායමට මුදල් අඩු වෙනවා විපක්ෂ නායකතුමා මේ ආර්ථික ප්‍රශ්නේ මම කතා කරේ පක්කුඹුර මැතිතුමා ගරු කතානායකතුමනි මෙතන ප්‍රශ්න දෙකක් ඇහුවා ඒකයි ඇහුවේ කොයිකටද උත්තර දෙන්නේ කියලා මොකද ප්‍රශ්න දෙකක් ඇහුවා දැන් තුනක් විතර ඇහුවා එහෙනම් ඔබතුමා සභාගත කරන්න ගරු කතානායකතුමනි ඔබතුමා දෙන තීන්දුව පිළිගන්නවා මේ දෙකෙන් කොයිකද පිළිගන්න ඕනි කියලා ඔබතුමාට ඕන ඕන විදියට නාඩගම් කතා කරන්න බෑ මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයක් යටතේ කටයුතු කරන්න පුළුවන් ඒ අයිතිය කතානායකතුමාට ඕනනම් අවභාවිතා කරන්න ඔබතුමාටත් පුළුවන් අවභාවිතා කරන්න ඒ ඔබතුමා අවභාවිතා කරා කියලා අපි සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව නරක නාමයට පත් වෙන්න බෑ ඒ නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් මම ඒක ඉල්ලුවේ එක ඕඩර් එකක් දෙන්න ඒ ඕඩර් එක අද සිට හෙට ඉඳන් උනත් කමක් නැහැ ගිව් ද ඕඩර් මේ 27-2ට අතිරේකව 27-2වල් තියෙනවා ඉතින් මන්ත්‍රීතුමා අහන්නේ මේකයි මම දග්‍රාමාත්තුමා හැටියට ඔබතුමාගෙන් අහන්නේ මේ ස්ථාවර නියෝග අවභාවිතා කර ඇති බවට දැන් ඔබතුමා ප්‍රකාශයක් කරා විපක්ෂ නායකතුමා දැන් එතනින් පස්සේ මොකක්ද හෙට ඉඳලා නැද්ද මම විසඳුමක් අහන්නේ මේ හැමදාම උදේට ඇති වී තිබෙන මේ දේවාලයේ නැටුම මේක දේවාලයක් කරන්න එපා සියලුම නායකින්ගෙන් විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලනවා ඊට පස්සේ අපි 27-2 යටතේ ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නෙට අපි කරුණු සීමා කරමු කියලා